ආයුබෝවන්, කොහොමද ඔයාලට? අදත් ඔයාලා හැමෝම කළුතර කිචන් YouTube channel එකට තාම ආදරෙන් පිළිගන්නවා. මම අද හදන්න යන්නේ මේ වගේ රසට බල කරවල බැදුමක් හදා ගන්න ආකාරය ගැනයි. අද අපි හදන්න යන්නේ කරවල බැදුමක්. මම ඒකට බල කරවල කෑලි ටිකක් කපලා මේ විදිහට අරගෙන තියෙනවා. මේකට මම ගත්තේ කරවල ටිකයි ලුණු කපාගත්ත රතු ලුණු ගෙඩි 3-4ක් වේලිච්ච මිරිස් කරල් 3ක් විතර කපාගෙන තියෙනවා අමු මිරිස් කරල් 3-4ක් කොටලා අරන් තියෙනවා කරපිංච ටිකක් අරන් තියෙනවා ඊට අමතරව අපිට ඕනේ වෙන්නේ කෑලි මිරිස් පොල් තෙල් අපි දැන් ලිප ඔන් කරගෙන වලඳ ටිකක් රත් වෙද්දී පොල් තෙල් එකතු කරගන්නවා මේ සැඳි 4ක් විතර තෙල් ටික රත් වුණාම තමයි අපි මුලින්ම එකතු කරගන්නේ කරවල ටික කරවල මං ඇල් වතුරෙන් 5-6 සැරයක් සෝදලා උණු වතුර විනාඩි 5ක් විතර තියලා තමයි අරගෙන තියෙන්නේ මොකද අපි දන්නේ නැහැ කරවලවල ලුණු ගතියක් තියෙනවද කියන එක ගොඩක් කරවලවල ලුණු ගතිය වැඩියෙන් තියෙනවා ඒ නිසා විනාඩි 5ක් උණු වතුරේ තියලා තමයි මං අරන් තියෙන්නේ දැන් අපි වළඳ රත් වෙලා තියෙන්නේ මේකට මං එකතු කරගන්නවා කරවල ටික කරවල ටික හොඳට බැදෙන්න ඇරලා තමයි ලුණු එකතු කරගන්නේ ටිකක් විනාඩි 5ක් විතර හොඳට බැදෙන්න අරිනවා දැන් මේ කරවල එක අඩිය අල්ල ගන්න හින්දා විනාඩි 2කට විතර පස්සේ මේක ටිකක් කලවම් කරගන්නවා දැන් මේ විනාඩි 5කට විතර පස්සේ මම මේක විනාඩියෙන් විනාඩිය වගේම කලවම් කරගත්තා දැන් මේ කරවල කෑලි ටික බැදිලා තියෙනවා මම දැන් මේකට මුලින්ම එකතු කරගන්නවා මිරිස් කරල් 3ක් විතර මම බැදගත්තා මේ කොටා ගත්තා ඒ කොටා ගත්ත මිරිස් කරල් ටික එකතු කරගන්නවා මේකට මුලින්ම ඒක චුට්ටක් තත් වෙන්න දීලා ඒත් එක්ක එකතු කරනවා මම වියලි මිරිස් කරල් ටික ඒත් එක්ක කරපිංච කොළ ටිකත් එකතු කරගන්නවා මේ විදිහට විනාඩි 2ක් විතර තියන් ඉඳලා ඊට පස්සේ තමයි මම එකතු කරගන්නේ මේකට ලුණු ටික. ලුණු ගෙඩි මම මේකට රතු ලුණු ගෙඩි 3ක් එකතු කරගෙන තියෙනවා. අපි මේකේ ලුණු එකතු කරගත්තට පස්සේ ලුණු ටික රන්වන් පාට වෙනකම්ම මද ගින්දරේ තියාගන්නවා. මේ විදිහට කොමු ටික කලවම් කරගත්තට පස්සේ අපි මේක මද ගින්දරේ ලුණු ටිකක් බැදෙනකන් තියාගන්නවා. දැන් මේ විනාඩි 3කට විතර පස්සේ මේක දැන් ලුණු ටිකක් බැදීගෙන ඇවිල්ලා තියෙන්නේ. හරි මේ ආයේ විනාඩි 3කට පස්සේ දැන් මේකේ මම රස බලනවා. ලුණු වතුරෙන් සෝදලා ගත්ත නිසා ලුණු ගතිය නැහැ. ඒ නිසා මම මේකට ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ලුණු එකතු කරගන්න කලින් අනිවාර්යෙන් රස බලලා ඕනේ එකතු කරගන්න. ලුණු එකතු කරගත්තයින් පස්සේ මම මේකට එකතු කරගන්නවා කෑලි මිරිස් හැඳි දෙකක්. මම මේකට එකතු කරගන්නවා. මම මේකට කෑලි මිරිසුයි ලුණුයි එකතු කරගත්තට පස්සේ විනාඩි 2ක් තමයි ලිපේ තියාගත්තේ. මම දැන් ලිප නවත්ත ගන්නවා. දැන් කරවල බැදුම හදලා ඉවරයි. හොඳ සුවඳක් තියෙනවා. මම අද මේ වීඩියෝ එකෙන් හදලා පෙන්නුවේ රසවත් බල කරවල බැදුමක් හදාගන්න ආකාරය ගැනයි. අපිට මේ බැදුමත් එක්ක බත්, රොටි, පාන් ඕනම දෙයක් එක්ක මේ බැදුම කන්න පුළුවන්. මගේ මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඔයාලත් මේ විදියට කරවල බැදුමක් හදලා රස බලන්න, රසගුණ ගැන මට කමෙන්ට් කරන්න. ඒ වගේම කළුතර කිචන් YouTube channel එක subscribe කරලා bell icon එකත් ඕල දාලා තියාගත්තොත් මම දාන හැම වීඩියෝ එකක්ම ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් මේ වගේම තවත් රසවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.